ඔබතුමන් ආදරණීය දුවේ පුතේ ඔන්න මම අදත් ඔයාලට අලුත් රචනා මාතෘකාවක් අරගෙන ආවා මම අද ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ පුතේ මගේ අනාගත බලාපොරොත්තුව පුංචි ඔයාලා හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා නේද අනාගතේ මම කරන්නේ මොනවද අනාගතේ මම වෙන්නේ කවුද අන්න ඔය විදිහට විවිධ බලාපොරොත්තු පුංචි ඔයාලගේ හිතේ ඇති ඉතින් අපි අපේ හිතේ තියෙන බලාපොරොත්තුව ගැන කොහොමද වැකි පහක් නිවැරදිව ගොඩනගන්නේ කියලා බලමු නේද උක්ත වාක්‍යාත නිවැරදිව තියෙන්න ඕනේ පද බෙදලා නිවැරදිව තියෙන්න ඕනේ නේද විරාම ලකුණ නිවැරදිව තියෙන්න ඕනේ වැඩ ගොඩයි ඉතින් එහෙනම් අපි බලමු පුංචි ඔයාලගේ අනාගත බලාපොරොත්තුව ගැන කොහොමද වාක්‍ය පහක් ගොඩනගන්නේ කියලා ඔන්න මම ලියලා තියෙන්නේ පුතේ ගුරුවරියක් වෙමි කියලා. පුංචි දූලගේ ගොඩාක් අයගේ ආසාවක්නේ ගුරුවරියක් වෙනවා කියන එක. ඔන්න පුංචි පුතාලා ලියන්න පුළුවන් ගුරුවරයෙක් වෙමි කියලා. නේද? ඊට අමතරව පුංචි ඔයාලට පුළුවන් මේ මම කියලා දුන්නට පස්සේ ඕගොල්ලෝ වෙන්න කැමති වෘත්තිය පිළිබඳව වාක්‍ය පහක් ගොඩනගන්න. ඉතින් ආදර්ශයක් විදිහට මම මේ රචනාව තෝරගත්තේ. අන්නේ කැසුරු කරගෙන ඔයාලට පුළුවන් පොන්තේ ඕගොල්ලන්ගේ අනාගත බලාපොරොත්තුව පිළිබඳව වාක්‍ය පහක් ගොඩනගන්න. ඔව් මම අනාගතයේදී දරුවන්ගේ නැනස පාදන ගුරුවරියක් වෙමි. එම බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහා මම දැන් සිටම වෙහෙස වී පාඩම් කටයුතු කරමි. නේද අපේ බලාපොරොත්තුව ඉටු කරගන්න නම් අපි නිකන් ඉඳලා හරියන්නේ නැහනේ නේද ඒ ඉලක්කය කරා යාමට අවශ්‍ය මඟ පාද ගන්න ඕනේ එහෙනම් ඒ ඉලක්කය කරා යාමට තියෙන එකම මඟ මොකද්ද ඔව් හොඳින් ඉගෙනුම් කටයුතු වල නිරත වීම ඒ සඳහා අවශ්‍ය අමතර දැනුම පොතපත කියවා රැස් කරගනිමි පාසලෙන් ලබා දෙන දැනුම විතරක් නෙවෙයි නේද ඒ සඳහා අවශ්‍ය වෙන අමතර දැනුම ඔන්න පොතපත කියවලා රැස් කරගන්න නිතරම දරුවන්ට ආදර්ශයක් වන ලෙස ජීවත් වීමට ඉටා ගනිමි අන්න ඒ වගේ මොකද්ද ඕ අපි කාට හරි දෙයක් කියලා දෙනවා නම් Taman ආදර්ශයට අරගෙන කියලා දෙන්නේ පෑයි නේද? ඔව්. ඒ කියන්නේ අපි වැරදි දේවල් කර කර කාටවත් හරියට කරන්න කිව්වට හරියන්නේ නැහැ නේද? ඉතින් පොන්චි දරුවන්ට ආදර්ශයක් වෙන විදිහට ඔන්න ජීවත් වෙන්න ඉටා ගන්න ඕනේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලාත් කියනවනේ නේද පුතේ? ඔව්. ඒ අනුව මගේ එකම අපේක්ෂාව වන්නේ ගුරුවරයෙක් වී රටට වැඩදායි සේවයක් ඉටු කිරීමයි. ඔන්න එහෙනම් මෙයාගේ එකම බලාපොරොත්තුව වෙන්නේ මොකද්ද පුතේ? ගුරුවරියක් වෙලා රටට වැඩදායි සේවයක් ඉටු කිරීම. නැන ගුණය වලින් නේද? නැනයෙන් ගුණයෙන් යුතු දරුවන් පිරිසක් බිහි කරන්න ඕන එහෙනම් ගුරුවරියක් ගුරුවරයෙක් වීම තුළින් ඔයාලට හැකියාව ලැබේ. මම අනාගතයේදී දරුවන්ගේ නැනස පාදන ගුරුවරියක් ගුරුවරයෙක් වෙමි. එම බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහා මම දැන් සිටම වෙහෙස වී පාඩම් කටයුතු කරමි. ඒ සඳහා අවශ්‍ය අමතර දැනුම පොතපත කියවා රැස් කර ගනිමි. නිතරම දරුවන්ට ආදර්ශයක් වන ලෙසින් ජීවත් වීමට ඉටා ගනිමි. ඒ අනුව මගේ එකම අපේක්ෂාව වන්නේ ගුරුවරයෙක් වී රටට වැඩදායි සේවයක් ඉටු කිරීමයි. ඉතින් ආදරණීය දුවේ පුතේ මෙන්න මේ වාක්‍ය පහ ඇසුරු කරගෙන පුංචි ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ කැමති ඔයාලා කැමති බලාපොරොත්තු පිළිබඳව නිවැරදිව වැකි පහක් ගොඩනගන්න. ඉතින් එහෙනම් ආදරණීය දුවේ පුතේ ඔන්න මං හිතනවා පුංචි අවබෝධයක් ඔයාලට එන්න ඇති කියලා. එහෙනම් නැවතත් අලුත් මාතෘකාවකින් අලුත් රචනා මාතෘකාවකින් නැවතත් හමු වෙමු ඔයාලා හැමෝටම ආයුබෝවන්